ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි මේ දිලීරයේ මේ දින අතර කොච්චර වර්ධනය වෙලා තියෙන්න ඕනද කියන එක. ඒ කියන්නේ දල අදහසක් ගන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. නැත්තම් ගොඩක් අය කමෙන්ට් කරලා අහනවා මේ දින 10ට මෙච්චර වර්ධනය වීමක් ඇද්ද, දින 20ට මෙච්චර වර්ධනයක් ඇද්ද දිලීරයේ කියලා. මේ වගේ මම පොඩි වීඩියෝයක් ගෙනාපුවම ඔයාලට හදාගන්න පුළුවන් මේ දින අතර මෙච්චර වර්ධනයක් වුණා, මේ සාර්ථක වර්ධනයක් තියෙන මේ වගාමලු වල කියලා. මේ තියෙන්නේ බීජ දාපු දිනේ ඉඳන් දින 10ක් ගිහිල්ලා දෙලීරේ වර්ධනය වෙලා තියෙන ආකාරය. දින 10ක් විතර ඇද්දි මෙච්චර ප්‍රමාණයක් තමයි පොට් එකෙන් දෙලීරේ වර්ධනය වෙන්නේ. මේ වගේ ප්‍රමාණයක්. එතකොට මේ තියෙන්නේ දින 9ක්. බීජ දාපු දිනේ ඉඳන් දින 9ක්. දින 9කට වර්ධනය වෙලා තියෙන ප්‍රමාණය. මේ බැරල් එකේ මලකඩ පාරක් මේ තියෙන්නේ. මේ දින 9ක්. දින 9කට මෙච්චර විතර වර්ධනයේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඔන්න හොඳට බලා ගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ බීජ දාලා දින 5යි. දින 5කට වර්ධනය වෙන්නේ මේ වගේ ප්‍රමාණයක් තමයි වර්ධනය වෙන්නේ. ඔය පේනවනේ දින 5කට වර්ධනය. දින 5කට පොඩි වර්ධනයක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ දින 3යි. බීජ දාලා හරියටම දින 3යි මේ දිලීරේ එනවා. ඔය උඩ පේනවනේ දිලීරේ එනවා. ස්තනියනේ. ඔන්න වගේ වර්ධන කාලයක් තමයි පෙන්නුම් කරන්නේ. මේ තියෙන්නේ බීජ දාන්න තියෙන පොට්ටකය. මේවට බීජ දාලා නැහැ. බීජ දාන්න තියෙන පොට්ටකයක් තමයි මේ තියෙන්නේ.